ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය බංග්ලාදේශ කණ්ඩායම පහසුවෙන්ම ජයගනු ඇති බව බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මශ්රිප් මොටාසා පවසා තිබෙනවා. ශ්‍රේණිගත කිරීම සහ අතීත වාර්තා සලකා බැලීමේදී බංග්ලාදේශයට වඩා ටෙස්ට් තරඟාවලිවලදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවනවා. කෙසේ වෙතත් මොටාසා පෙන්වා දෙන්නේ මෙම තරඟාවලිය බංග්ලාදේශයේදී පැවැත්වෙන බැවින් තරඟාවලිය ජයගැනීමේ වැඩි අවස්ථාවක් පවතින්නේ බංග්ලාදේශ කණ්ඩායමට බවයි. ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් හැරුණු විට සැසු සියලු රටවල් බංග්ලාදේශයේදී සිය කණ්ඩායමට වඩා පහළ මට්ටමක පසුවන බව ඔහුගේ අදහසයි. මොන තරඟ රටාවද ක්‍රීඩා කරන්න කියන එක වැදගත් නැහැ. අපි අපේ රටේ ක්‍රීඩා කරනවා නම් ඕනෑම කණ්ඩායමකට එරෙහිව අපිට තමයි තරඟ ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාව පවතින්නේ. සමහර විට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ ටෙස්ට් පිටේ ඉදිරියෙන්ම සිටින රටවල් වලට එරෙහිව අපිට වැඩි වාසි නොතිබෙන්න පුළුවන්. නමුත් අපි ඕස්ට්‍රේලියාව පරාජය කළා, අපි එංගලන්තය පරාජය කළා, ඉතින් අයි ශ්‍රී ලංකාව පරාජය කරන්න බැරි. අපි දකුණු අප්‍රිකාවේදී තරඟ දෙකම දරුණු ලෙස පරාජයට පත් වුණා. අපි ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ, ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි හොඳින් සෙල්ලම් කරන්නේ නැහැ කියලා. මම විශ්වාස කරනවා බංග්ලාදේශය ධනාත්මකව ක්‍රීඩා කළා මෙම තරඟාවලිය ජයග්‍රහණය කරයි කියලා. මුශ්‍රිප් මොටාසා පැවසුවේ මෙවන් අදහසක්. ඉතින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරඟය ලබන මස එනම් මැයි මස 15 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ප්‍රථම තරඟය චොටාග්‍රෝම් ක්‍රීඩාංගණයේදීද, දෙවන තරඟය ඩකා ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවැනි ක්‍රීඩාතරතුරු ඉක්මනින්ම දැනගන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා පල්ලෙහැන් දින බෙල් අයිකන් ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.